අදාපි සාකච්ඡා කරන්නට ප්‍රධාන වශයෙන්ම ප්‍රධාන කාරණාවක් පිළිබඳව යෙදුනා ඒ තමයි මේ වැඩපත්ස පිළිබඳව 2006 දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමයේදී ඔහු මේ රටේ වැඩපත්ද 120ක් බවට පත් කළා නමුත් අධිකරු ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍ය රන්ජිත් සිංහ මහත්මයා 2015 දී මේ රට බාරගත්ත ඒ බාරගත් අවස්ථාවේදී මේ වැඩපත්ද 111ක් දක්වා අඩු කළා ඒ වගේම මේ වැඩපත් අඩු කරන රටේ ජනතාවට සහන ලබා දුන්න පරිවැඩි කළා ඒ වගේම අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩු කළා ඒ ඩීසල් පෙට්‍රල් ලාම්පු තෙල් මේ සියල්ලක්ම අඩු කළා ඒ අතරතුරේ මේ රටේ ණය හැටියට අපිට වාර්ෂිකව ගෙවන්න වෙලා තිනවා මේ රුපියල් බිලියන 1300ක් ඉතින් මේක ගෙවා ගන්න අද ප්‍රශ්නයක් වෙලා තියෙනවා රටට එවන් මොහොතකදී මේ 100ට හතරක් විතරයි මේ වැඩපත්ද වැඩි කරලා තියෙන්නේ නමුත් මේ වැඩි කරලා තියෙන වැඩපත්ද මෙන්න මේ කියන කිසිම භාණ්ඩයකට අයිති වෙන්නේ නැහැ කියන එකක් පැහැදිලිව කියනවා ඒ කියන්නේ කිරිපිටි නැම් කිරි සහ කිරිඟු පිටි පාන් අල පරිප්පු හාල් මැස්සෝ මුං ඇට තිම්මානු සීනි මේ අත්‍යවශ්‍ය භාණ්ඩ කිසිම දෙයක් අපි එදිනෙදා කෑමට බීමට ගන්න කිසිම දෙයකට මේ වැඩි කරපු වැඩපත් අයිති වෙන්නේ නැහැ ඒ වගේම පොදු ජනතාව පාවිච්චි කරන පොදු ප්‍රවාහන අපහසුතා අධ්‍යාපනය විදුලිය මේ දේවල් වලට මේ වැඩපත් අයිති වෙන්නේ නැහැ කියන එක අපි කියනවා ඒ වගේම ආර්ථික වශයෙන් ගෑස් ඩීසල් පෙට්‍රල් භූමි තෙල් පොහොර ඒ වගේම ඖෂධ කෘෂි යාන්ත්‍රණ ඒ වගේම ඉදිකිරීම් තාක්ෂණයට අදාළ යාන්ත්‍රණ මේවට මේ වැඩි කරපු වැඩපත් අයිති වෙන්නේ නැහැ ඒ මේ වැඩපත්ද ඔබට පැහැදිලි වෙනවා අපි රජයක් විසින් ණය විවරණ වැඩි කරාට අපිට මේකෙන් ලැබෙන උපයන ප්‍රමාණය තමයි රුපියල් බිලියන 100ක් විතර අපිට ලැබෙන්නේ. නමුත් අපි ණය හැටියට අවුරුද්දකට වාර්ෂිකව ගෙවන්න ඕනේ රුපියල් බිලියන 1303ක්. එතකොට අපිට 108ක් විතරයි මේ වැඩි කරපු වැඩපත්යෙන් ලැබෙන්නේ කියන එක අපි කියනවා. ඒ විතරක් නෙමෙයි. හිතමු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා සහ ඒ සම්දානි එහෙම නැත්නම් පොදු විපක්ෂය එහෙමත් නැත්නම් දැන් සංවිධානයේ මර්වින් සිල්ලා මහත්මයා මේ ඒ බාර අරගෙන තිනවා ඒ නම මේ ඒකාබද්ධ විපක්ෂයේ නම එතුම වාරයක් තියෙන දී ඒකත් ඒකාබද්ධ විපක්ෂය කියලා දැන් කියන්නද මම හිතන්නේ ඒක වෙනම නමක් නෙවෙයි කොහොම හරි මේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාත් එක්ක ඉන්න පල්ලියට අමතක කරලා තියෙනවා එදා කිලිපිටි ග්‍රෑම් 400කට 2014 තිබුණේ රුපියල් 386කට අපි ඒක 325කට අඩු කරා ගෑස් 2650ක් තිබ්බක අපි 1050කට අඩු කළා. වගේ අතේ මුදල් තියනවා කියන එක ඉතාමත් පැහැදිලි. අප්‍රේල් මාසේ තිබුණු සිංහල ද්‍රවිඩ හින්දු අලුත් රටේ ජනතාව කඩසාප්පු වලට ගිහිල්ලා තමුන්ගේ අවුරුද්ද සමරන්නට තමුන්ගේ ඥාති මිත්‍රාදීන් සහ තමුන් නෑගම් ගිහිල්ලා ඕන් එක විනෝද වෙන්නට අද බිලියන ගාණක් ඕන් පාවිච්චි කරලා තියෙනවා. ඒකට කුතුහල උදාහරණ තමයි අප්‍රේල් මාසේ පළවෙනි සතියේ දොළොස්වෙනිදා වෙනකොට ලංකා බැංකුවේ විතර බිලියන 31ක් ATM වලින් සල්ලි අරගෙන තියෙනවා අපේ රටේ ජනතාව. ඒ වගේම පළවෙනිදායි 14 අතරට පෞද්ගලික බැංකුවලින් බිලියන 77ක් මුදල් හුවමාරු වෙලා තියෙනවා ATM මැෂින් වලින්. ඒ කියන්නේ ඔබ දන්නවා ATM මැෂින් එකට යන්නේ සල්ලි ගන්න. ඉතින් සල්ලි ගන්නේ තමන් ගිහිල්ලා ව්‍යාපාරයකට යොදවන්න නෙමෙයි ඒ වෙලේ ඉඳ බඩු ටිකක් ගන්න තමන්ගේ ඥාති සහෝදරයන්ට මිත්‍රයන්ට තෑගි භෝග ගන්න අවුරුදු සමරන්න මේ සියල්ලකට තමයි මේ මුදල් මේ පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ රටේ ජනතාවගේ අතේ මුදල් තියෙනවා කියන එක ඉතාම පැහැදිලි. ඒ වගේම ඔබ අපි සියලු දෙනා දන්න කාරණා තමයි මේ දවස්වල වැසිබර කාලගුණයක් තියෙනවා. අද දින නම් පොඩ්ඩක් වැස්ස අඩු වුණා. ඊයේ පෙරේද දවස් දෙකේම ඉතාම දරු ලෙස වැසි අපි දැක්කා. ගම්මපිල මහත්මයා අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා කියනවා මේකට ආණ්ඩුවක් කියන්න ඕනලු ඒගොල්ලන්ට ආණ්ඩුව දීලා යන්න. අද ඊයේ වැස්සොත් ඒගොල්ලෝ ආණ්ඩුව ඉල්ලනවා. එහෙනම් තම පෑවුවත් ඒගොල්ලෝ ආණ්ඩුව ඉල්ලනවා. ඉතින් මම හිතන්නේ මේගොල්ලන්ට මේ ආණ්ඩුවේ තියෙන අවශ්‍යතාවය ඒකෙන් පැහැදිලි වෙනවා. අපි කිව්වෙ දැන් සුනාමිය ආව ගමන් අපිට ආණ්ඩුව දීලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ගෙදර යන්න කියලා. ඒගොල්ලන්ට අතකලා තියෙනවා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මේ පහත් බිම් කියලා එකක් තියෙනවා වගුරු බිම් කියලා තියෙනවා ඒ වගේම වගා කළ හැකි වගා නොකරන සහ මේ ගොවිතැන් කරන
ඉඩම් දෙන මේ සියල්ලක්ම ඉවක් බවක් නැතුව ගොඩ කරලා බිල්ඩින් හදලා හරි උද්‍යාන හදලා දැන් අද කොළඹ යටගෙන තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක නිසා එවෙලේ ඔය මේ ගම්මන්පිල මන්ත්‍රීතුමාලට කටපාඩම් තිබුණ නැති වුණාට මේ මෝටාබේ මහත්තයලට විරුද්ධව කතා කරන්න අපිට ඉඩක් තිබුණා අදක් තියෙනවා. ඉතින් එතුමාලා ඒක කරගෙන ගිය වැඩ පිළිවෙල අද නතර කරලා තියෙන ඉතින් තමයි මෙහෙම හරි අපි බේරලා තියෙන්නේ කියන එක අපි පැහැදිලිව කියනවා. ඒ වගේම ඒගොල්ලෝගේ නාස්තිය ඔය අනවශ්‍ය ලෙස රටේ සල්ලි අවභාවිත කරපු නිසා තමයි අද රට ණය උගුලකට පත් කරලා තියෙන්නේ. ඒකට හොඳම කාරණේ තමයි මත්තල වන්තොටුපළ බිලියන 27ක් අරගෙන තියෙනවා ලාභ ලබන්නේ නේමේ වෙනකොට පාඩු ලබන්නේ හම්බන්තොට වරාය හදන්න ෆේස් 1 එකට බිලියන 47යි ෆේස් 2 එකට බිලියන 78යි නොරොච්චෝලෙට 150යි සාම්පූර් 20 බිලියන 26යි මේ වෙලෙ මේ විදියට රටේ රට ණයකට සල්ලි අරගෙන කොමිස් ගන්න මේ රට අදාළට අරන් ගිහිල්ලා අද කියනවා ජනතාවට වැට ගහනවා ජනතාවට බදු ගහනවා. ඉතින් උන් දැනගෙන ඉන්නවා ඒක තමයි අවුරුදු දෙකයි මාස දෙකක් තියෙද්දී උන් මේ පාර්ලිමේන්තු ජනාධිපතිවරයෙකුට ගියේ උන් දැනගෙන ඉන්නවා මේ රට ආර්ථික අර්බුදයකට ගෙනියනවා කියලා. උන්ගේම පක්ෂීය අය උන්ගේම සංධානය එක්කුවා මේක ආර්ථික ඝාතකයෝ උන් එක්කම ඉන්නවා කියන එක. ඉතින් තාමත් පැහැදිලි මොන් මේ ආර්ථික ඝාතකයෙක් එකතු කරලා මේ රට සුන්නත් දුරි කරා. ඉතින් එහෙමනම් මේ රට පරිමාර්ගික මේ රට දියුණු කරන්න මේ රටට සැලැස්මක් අවශ්‍යයි. ඒ සැලැස්ම තියෙන්නේ ගෞරවනීය ක්‍රිෂ්ණ අග්‍රාමාත්‍යතුමාගේ අතේ කියන එක පැහැදිලිව මතක් කරනවා.